රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ලෝකේ බොහෝ රාජ්‍යවල දුප්පත්කමට ප්‍රධාන හේතුව දූෂණය හා වංචාවයි අපේ රටත් හිල් කූඩයක් වගේ හිල් කූඩවලට වතුර පොරවන්න බැරි බව අද ටෙලිවැකියෙන් අපේ වාසියට ගිනිගත් නැවේ තීන්දුව ලැබුණත් අපිට ගන්න පුළුවන් උපරිම වන්දිය ස්ටර්ලින් පවුම් මිලියන 19.8ක් විතරයි. ඒක වැඩි කරගන්න උත්සාහ කරනවා. ඇමති විජේදාස කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් අවස්ථාවේ සිටි අය නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැති නිසා අද සියලු වගකීම් තමන්ට පැවරිය ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකාවට වාසිවන අයුරින් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තීන්දුව ලැබුණත් ලබා ගන්න පුළුවන් උපරිම වන්දිය ස්ටර්ලින් පවුම් මිලියන 19.8ක් පමණක් බවයි අමාත්‍යවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. මේ නඩුව පැවරිය යුත්තේ සිංගප්පූරු අධිකරණයේ. එතකොට ඒකට හේතු වශයෙන් නීතිපතිතුමා පෙන්වලා දුන්නා පළවෙනි කාරණය මෙම නැව හිමිකාරු ඒ නැව ලියාපදිංචි කරලා තියෙන්නේ සිංගප්පූරු. එතකොට මේ නැවේ ඔපරේෂන් කරන චාටපාටි කියන එක ඒ සමාගම තියෙන්නේ සිංගප්පූරුවේ. නැව හිමිකාර සමාගම මේ වන විටත් ඒ රටේ බංකොලොත් සමාගමක්. එතකොට ඒ සමාගමට අපිට සිතාසි බෙදා ගැනීමේ ක්‍රමයකුත් නැහැ. අපිට තවත් අමතර ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. නැව් හිමිකරුවන් ජාත්‍යන්තර සම්මුතියකට එළඹිලා තියෙනවා 1976 සාගර හිමිකම් පෑම් සම්බන්ධව ජාත්‍යන්තර සම්මුතිය. එතකොට මේ යටතේ යම් පාර්ශවයකට හානියක් සිද්ධ වුණොත් ඒ හානිය සීමා කරගන්න නියෝගයක් ලබා ගන්න. ඒ කියන්නේ අපේ වාසියට නඩුවේ තීන්දුවක් දුන්නත් අපිට ගන්න පුළුවන් උපරිම අලාභය තමයි ස්ටර්ලින් පවුන් මිලියන 19.8. අපි මේ නඩුවට මැදිහත් වෙලා ඒ සීමාව බිඳ හෙලන්න නැත්නම් ඉවත් කරන්න කියලා අපිට ඉල්ලීමක් කරන්න අයිතියක් තියෙනවා. ඒතර එහෙම ඉල්ලීමක් අයිතියක් එහෙම ඒ අයිතිය අපි ක්‍රියාත්මක කරොත් අධිකරණයට සොයලා බලන්න වෙනවා මේ නැව අනතුරකට ලක්වීම නැව් හිමිකරුගේ හෝ යාත්‍රිකයන්ගේ පූර්ණ නොසලකිල්ල මත සිද්ධ වුණාද නැද්ද කියලා බලන්න. ඒතර ඒගොල්ලන්ගේ පූර්ණ නොසලකිල්ල මත නම් මේක සිද්ධ වෙලා තියෙන්නේ නියම කරන හිමිකමේ සීමාව ඉවත් කරන්න අධිකරණයට බලය තියෙනවා. ලොකු චෝදනාවක් කරා නීතිපති දෙපාර්තමේන්තුවේ උදවිය අල්ලස් ලබා ගැනීමක් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනාවක් ආපු නිසා මම ඒක CID එකට බාර දුන්නා. මම පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරා මේ සම්බන්ධව පාර්ලිමේන්තු තීරණ කාරක සභාව පත් කරන්න කියලා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය වෙලා අවුරුද්දක් යනකම් ඒ ඇමති මණ්ඩලවල රාජ්‍ය ඇමතිකම් ඇමතිකම් දරපුවයි. එතකොට ඒගොල්ලන් මේ කටයුත්ත කරලා තිබුණා නම් මට අද මේ ගැන කතා කරන්නවත් උවමනාවක් නැහැ. ඒ උදවිය අතින් ඒක කෙරලා නොතිබුණ නිසා තමයි මට මේ වගකීම බාර ගන්න සිද්ධ වුණේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය හිල් කූඩයකට වතුර පුරවන්න බැහැනි. පුරවන්න උත්සාහ කරලා වැඩකුත් නැහැ. එක්කෝ අලුත් බකට් එකක් ගන්න ඕනේ, එහෙමත් නැත්නම් හිල් ටික හරියට වහන්න ඕනේ නේද? පැලස්තර වැඩකුත් නැහැනේ. දැන් අපේ රට 1948 ඉඳලම සංවර්ධනයේ වෙමින් පවතින රටක්. දැන් අවුරුදු 75යි නේද නිදහස ලැබිලා. අදත් සංවර්ධනයේ වෙමින් පවතින රටක්. ටික කාලයක් අපි අර මේ මැදි ආදායම් රටක් බවට පත්වලා ඉඳලා දැන් අන්තිමට ආයේ අඩු ආදායම් රටක් බවට ඇද වැටුණු දේශයක් නේද? දැන් ඇත්තටම මේ ඇතිනේ නේද? හොඳටම ඇති. දේශපාලන කතාවලට රැවටුණත් හොඳටම ඇතිනේ නේද? අපිට වුණේම මේ තනි පුද්ගල දේශපාලන කතාවලට රැවටෙනවා.
ඒ පක්ෂවලට ඒ අවස්ථාවලදී ඒ අය කියන සුන්දර කතාවලට රැවටෙනවා නේද? හඳේ හාල් නැති බව හොඳටම අපි දැනගෙන හිටියා. ඒ වුණාට ඉතින් හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්වහම ඒක විශ්වාස කළ ජාතියක්. ඒක පිළිගත්ත රටක් නේද? දැන් අනිත් ඔය අසල්වැසි රටවල් නම් මේ හඳට යන්නත් හදනවා. හරිද? අපි තාම හඳෙන් හාල් එනකම් බලන් ඉන්නවා නේද? දැන් අපි මේ මොහොතේ IMF දෙවියන්ගේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ලැබෙනකන් නොයේ කොන්දේසි වලට යටත් වෙමින් ඉන්නවා. අපේ මේ දේශපාලන නඩේම පවසන්නේ ණය වලින් තොර ලෝකයක් නැති බවයිනේ නේද? අද වෙනකන් මේ ණය අරගෙන රට හදන්නේ කොහොමද කියලා එකදු සැලැස්මක්වත් මේ වෙනතෙක් ජනතාව හමුවේ තියලා නැහෙනි. 2048 දී සංවර්ධිත රාජ්‍යයක් හදනවා කිව්වට කොහොමද හදන්නේ? මොකද්ද සැලැස්ම? කොහොමද ඩොලර් හොයන්නේ නේද? මේ කිසිම මාතෘකාවක් බුද්ධිමය සංවාදයකට ලක්වෙන බවක් පේන තෙක් මානෙකවත් නැහෙනි. ලෝකයේ ඌන සංවර්ධිත රාජ්‍යයන් සලකනකොට අපි ඒ ගොඩේ ඉන්නේ දැන් අවුරුදු 75ක කාලයක ඉඳලා කියලාවත් ඇයි අපි මේ හිමින් අමතක කරමින් ඉන්නේ නේද? හොඳයි, ඇත්තටම සංවර්ධනයට ඇති ප්‍රධානතම බාධා මොනවද? එක, සම්පත් හිඟකම. නමුත් දැන් අපේ රටට එහෙම සම්පත් ප්‍රශ්නයක් තියෙනවද නේද? සංවර්ධනයට ඇති තවත් බාධා තමයි ඔය ජලයේ නැතිකම. අපිට එහෙම ප්‍රශ්නයක් තියෙනවද? තව තියෙනවා, නූගත්කම, ඉහළ ජනගහන වර්ධනය, ආර්ථික අසමානතා, ළමා විවාහ. හරිද? මේ කියන සාධක විශාල සංඛ්‍යාවක් අරගෙන බැලුවත් ඔය එකක්වත් අපිට බරපතල ලෙස බලපාන ඒවා නෙමෙයි. නමුත් දරිද්‍රතාවයට, දුප්පත්කමට බලපාන ප්‍රධානතම හේතුවක් ලෙස අද ලෝකයේ හඳුනගෙන තියෙනවා දූෂණය. ආන් ඒකනම් ඇතිවෙන්න තියෙන රටක්. හරිද? දැන් අපේ රට ගත්තොත් අන්ත දූෂිත දේශපාලන කණ්ඩායමක් හා නිලධාරීන් පිරිසක් එකතු වෙලා කාගෙන යන රටක් නේද? කාගෙන ආපු රටක්. අපේ ඉතිහාසයේ අප මුහුණ දුන් භයානකම ස්වභාවික ව්‍යසනය මොකද්ද? සුනාමිය. ඒ සුනාමියෙන් විනාශ වූ නිවාස, ඒ ජනජීවිත යලි ගොඩනගන්න ලෝකයේ වටෙන් අපිට රුපියල් මිලියන 82කට වැඩි මුදලක් ලැබුණා. ඒ මුදලට මොකද වුනේ? ඒ මුදල තමන්ගේ නෑදෑ හිත මිතුරන්ගේ ගිනුම්වලට දාගෙන වංචා කළා නේද? හදපු ගේකුත් නෑ, ගොඩගත්ත සුනාමි ජීවිතයකුත් නෑ. එදා ඒ වෙනුවෙන් නඩුවක් ගියා නේද? ඒ නඩුවේදී මතකද මහින්ද රාජපක්ෂව නිදහස් කළේ එදා හිටපු අගවිනිසුරු සරත් එන්ද සිල්වා. එම නැත්තම් සරත් නන්ද සිල්වා නේද? 2014 ඔක්තෝබර් 14 වෙනිදා මොකද්ද ඔහු කිව්වේ? ජාතියෙම සමාවෙල්ලුවා. එදා මහින්දව ඒ වංචාවට හිරේ දැම්මේ නැති එක ගැන මට සමාවෙන්න කියලා. ඒ කියන්නේ වංචා කරලා තියෙනවනේ නේද? ඊට පස්සේ බැඳුම් කර වංචාව ආවා. අල්ලපු හොරෙක් නැහැ. ඊට පසුව ගෝඨාභයගේ සීනිබදු වංචාව. මේ ටිකයි ඈ, ප්‍රධාන ඒවා විතරයි මේ කියන්නේ. දැන් මේ සැරෙන් සැරේට මේ දේශපාලන කල්ලි අන්න හොරා කිය මාරුවෙන් මාරුවට ඒගොල්ලෝ වටේ දුවමින් ඉන්නවා නේද? ජනතාව රවට්ටමින් ඉන්නවා. ඒකනේ මේ කරමින් ඉන්නේ. අන්තිමට එහෙම මේ අන්න හොරා කිය ඉඳලා ඊට පස්සේ මේ දෙගොල්ලොම එකතු වෙලා රෑට බාල් නටනවා. දූෂණ චෝදනා නඩු හබවලදී සමහර දේශපාලනඥයින් කියපු කතා මතකද? ඒවට හිනා යන්නේ නැද්ද නේද? එක හොරෙකුට ණය දෂ්ට කළා. තව හොරෙකුට කවුද ආච්චි කෙනෙක් දුන්නා, මැණික් මල්ලක් දුන්නා. තව අයෙකුට මේ මට මතක නෑ ලෙඩේ නේද? දැන් අන්තිමට අපිටත් මතක නැති වෙගෙන නේද යන්නේ? මේ තමයි ලංකාව. ලංකාවේ දූෂණයත් ඒ වගේම තමයි. ඇත්තටම අදවන විට ලෝකයේ ඌන සංවර්ධිත රටවල් එසේ වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස සලකන්නේ දූෂණය. හොඳේ, ලෝකයේ දූෂිතම රාජ්‍යයන් සහ ලෝකයේ අවංකම රාජ්‍යයන් සොයන එක් ප්‍රධාන ආයතනයක් තමයි ඔය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් දර්ශකය. මේ දර්ශකයට කියන්නේ දූෂණ සංජානන දර්ශකය කියලා. ඉතාම දූෂිත අගය බිඳුව කියලා අරගෙන පිරිසුදුම අවංකම අගය 100 දක්වා ලකුණු දීමක් සිද්ධ කරනවා. මේ සඳහා රටවල් 180ක් විතර මේ විමර්ශනයට යොදා ගන්නවා. අර දූෂිත, මේ කියන්නේ බිඳුවේ ඉඳලා ක්‍රමයෙන් ලැබෙන ලකුණු අතර අපිට ලැබිලා තියෙන්නේ ලකුණු 36යි. හරිද? සෝමාලියාවට ලකුණු 12යි. හරිද? අපි සෝමාලියාවට වඩා ටිකක් හොඳයි. හොඳේ, ඊළඟට සිරියාව සහ දකුණු සූඩානයේ, ඒ රටවල් දෙකටම ලකුණු 13යි. දැන් ලෝකයේ දූෂිතම රාජ්‍ය අතර සෝමාලියාව,
සිරියාව දකුණු සූඩානයේ ඉන්නවා. අපිත් ලකුණු 36ක් අරන් ඒ ළඟින්ම ඉන්නවා. හොඳේ. දැන් මේ විදිහට ඔය ලකුණු දුන්න රටවල් 180න් හොඳම රටවල්, අවංකම රටවල්, දූෂණේ ඉතාම අවම රටවල් අතර ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නව ශ්‍රීලන්තය, නෝර්වේ සහ සිංගප්පූරුවත් තියෙනවා. හොඳේ. දැන් ලංකාව ඉන්නේ ඔය රටවල් 180න් 101 වැනි ස්ථානයේ. පකිස්තානයේ ඉන්නේ 144 වැනි තැන. හොඳේ. පකිස්තානයේ කියන්නේ අපේ කලාපයේ තියෙන දූෂිතම රාජ්‍ය ගොඩේ ඉන්න, ඒ වගේම ඌන සංවර්ධිත රටවල් ගොඩෙත් ඉන්න රටක් නේ නේද? ඔය අදත් හෙටත් ඊයේත් හැමදාමත් ඒ රට ඇතුලේ ගෝරිනේ නේ. දැන් ඔය චීනේ, ඕ චීනේ ඉන්නෙත් 45 වෙනි ස්ථානයේ. හොඳද? ඒ කියන්නේ දූෂණය අඩුයි. හැබැයි අර මේ සිංගප්පූරුව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නව ශ්‍රීලන්තය, නෝර්වේ වගේ පිරිසිදු රාජ්‍ය අහලකවත් චීනේ නෑ. හොඳේ. මේ චීනේ මතක් කළේ ඇයි දන්නවද? චීනේ තමයි අපිට වැඩියෙන්ම ණය දීලා තියෙන ද්විපාර්ශ්වික ණය හිමිකරුවා. හොඳේ. ඒකයි චීනය ගැන ලිව්වේ. දැන් ඔය ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ දූෂිතම නගරෙකුත් සඳහන් වෙනවා. ඒ අගනුවර වන බැංගලෝරය. හොඳේ. බැංගලෝරය තමයි ඉන්දියාවේ දූෂණ වංචා වැඩිම නගරය හැටියට හඳුනගෙන තියෙන්නේ. ඉන්දියාවේ මුළු අල්ලස් නඩු 14582කින් 3994ක්ම බැංගලෝරයේ මුල් කරගත්ත ඒවා. හොඳේ. ඒ අල්ලස් නඩු 1458න් නඩු 1274ක්ම පොලිස් අල්ලස් නඩු. හොඳේ. මේ තමයි ලෝකේ බොහෝ රටවල් දුප්පත් වෙන්න හේතුව. ණය ගන්නවා, ඒ ණය හොරා කනවා, අන්තිමට රටක් හැටියට නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. නමුත් ඉතින් ඩොලර් බිලියන 85ක් විතර දැන් ලෝකෙට ගෙවන්න තියෙනවා නේද? ඔය අලුතෙන් IMF එකේ ණයයි හතර වටින් ලැබෙන්න නියමිත ඉතුරු ණය ඔක්කොම ගත්තාම ඉතින් තව අවුරුද්දක් දෙකක් යනකොට සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 95 පණීවි. එතකොට ඒ හොරාලා මේ හොරාලා පසුපස අන්න හොරා අන්න හොරා අල්ලපියෝ කී කිය අර ඔට්ටු සෙල්ලම් කරනවා වගේ ආපහු සෙල්ලම් කරන්න පටන් ගනීවි මැතිවරණය ළඟ එනකොට නේද? ඉතින් අපිට තියෙන්නේ මොකද? සංගීත පුටු තරඟෙට තරඟ වදිනවද නැද්ද කියලා අපි හරියට බුද්ධිමත්ව දැන්වත් හිතන එක. එහෙම කියලා අද 272 වෙනි ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. මට දැන් ඉස්සරට වඩා හොඳට පේනවමයි පුතේ. පෙනීමට එහා ගිය දැක්මක් Vision Plus S කණ්ණාඩි මතුගම. එම පුවතත් සමගින් උදෑසන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.